ඉතින් මම කලින් වීඩියෝ එක කියපු විදියටම මම මේ අන්බොක්සින් එක කලින් කරා. ඉතින් ඔයගොල්ලෝගේ වීඩියෝ එක බලන්න නැත්නම් මෙතන මම දාන්න මේ ලින්ක් එක ඔයගොල්ලෝ කියලා බලන්න. ඉතින් මේ අන්බොක්සින් එක මම කරා. ඒකදී අපි මේකේ පෙට්ටියෙත් මොඩියෙත් කියලා අරගෙන බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක පොරොන්දු වුණා මේකේ අන්බොක්සින් එකක් එන රිවියු එකක් අනිවාර්යෙන් ගේනවායි කියලා. ඉතින් මාස දෙකක් විතර දැන් මම අරගෙනවා කියන වගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක අද අපි බලමු මේකේ රිවියු එක. ෂටර් බටන් එක ඔක්කොම මෙතන උඩ තියෙනවා. උඩ මේ පැදින් අක්ෂර කරගෙන යන්න මේක මෙතන තමයි ස්ක්‍රෝල් එක තියෙන්නේ. මේ ස්ක්‍රෝල් එකයි මේ තියෙන ෆන්ක්ෂන් බටන් එක ක්ලික් කරාම තමයි අපිට ඇපච් එක හදා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ මෙතන තියෙන්නේ අපි ෆොටෝ එකක් ගත්තා මේක ඉන්ෆෝ පෙන්වන බටන් එක. මේකෙන් තමයි වීඩියෝ රෙකෝඩ් කරන්නේ. ඉතින් මේ තියෙන ඔන් ඔෆ් කරන ස්විච් එක. එතකොට මේ තියෙන්නේ ෂටර් බටන් එක. මේ ෂටර් බටන් එක හාෆ් ප්‍රෙස් කරාම මේක ෆෝකස් වෙනවා. එතකොට ෆුල් ප්‍රෙස් එක දුන්නාම මේක ෆොටෝ එකක් වදිනා විදියට. ඉතින් මෙතන තියෙන්නේ ඔක්කොම මේක තියෙන මෝඩ්ස් ටික ඔක්කොම. මේ තියෙන්නේ ඔටෝ මෝඩ් එක. ඉතින් මේකදී ඔක්කොම යා සෙටින්ග්ස් ඔක්කොම තනියම හදාගෙන තමයි කරන්නේ. ඉතින් මැනුවල් ඒ වගේ තව ගොඩක් සෙටින්ග්ස් තියෙනවා. මේක මන් ආසන ඉෆෙක්ට් එක තමයි. මේක තියෙනවා ඉෆෙක්ට් කියන්නේ ආසන මේ මෝඩ් එක තමයි ඉෆෙක්ට් කියන මෝඩ් එක. මේ ඉෆෙක්ට් මෝඩ් එකේදී ලස්සන ඒ කියන්නේ ඔයාලට සිලෙක්ටිව් කලර් ෆොටෝ ගන්න පුළුවන්. එතකොට බ්ලැක් ඇන්ඩ් වයිට් මොනෝක්‍රෝම වගේ ගොඩක් ඉතින් ෆොටෝස් ගන්න පුළුවන්. ඉතින් තවත් මේක තියෙන විශේෂම දෙයක් තමයි මේක ඩිස්ප්ලේ එක. ඉතින් නිකොන්ලගේ ඉස්සර තිබ්බ කැමරාවල තියෙන ඩිස්ප්ලේ එකට මේක ගොඩක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. නිකොන්ලා කියන විදිහට ඒගොල්ලන්ගේ දවල් කාලේදී හොඳට අපිට බලා ගන්න පුළුවන් අල්ට්‍රා බ්‍රයිට්නස් ඩිස්ප්ලේ එකක් මේක තියෙනවා නිකොන්ලා කියන විදිහට. ඉතින් මේකේ Wi-Fi තියෙනයි කියලා මම කලින් කිව්වා. ඉතින් අපි බලමු මේක ඉෆෙක්ට් මෝඩ් එක. මේක මම ආසම මෝඩ් එක තමයි ඉෆෙක්ට් මෝඩ් එක. ඒක කොහොමද කරගන්න කියලා බලමු. ඉතින් මේ අපි ඉන්නේ ඉෆෙක්ට් මොඩ් එකේ. මේ ඉෆෙක්ට් මොඩ් එකේ මෙතන තියෙන අපි ස්ක්‍රෝල් එක මෙහෙම කරාම තමයි මෙතන ඉෆෙක්ට් මාරු වෙන්නේ මේ විදියට. ඉතින් මේකේ තියෙන ඉෆෙක්ට් ටික මම විස්තර කරගෙන යන්න. මේ තියෙන නයිට් විෂන් කියලා. ඉතින් ඒක නම් මේ වෙලාවේ හරියටම අපිට බලා ගන්න බෑ. ඉතින් මේ තියෙන කලර් ස්කෙච් කියලා. ඒක නම් මම කැමති නැහැ ඉෆෙක්ට් එකට මම පෞද්ගලිකව. ඉතින් මේ ටෝ ඉෆෙක්ට් එක. ඒකෙන් අමුතු අපි අර පොඩි ටෝයි කැමරාවක වගේ පොඩි ඉෆෙක්ට් එකක් දෙනවා අපිට අපේ පින්තූර වලට. ඉතින් ඊට පස්සේ තියෙන්නේ මේ මිනිචර් ඉෆෙක්ට් එක. අපි ගොඩක් ඔය පොඩි දේවල් වල කුරුමිණියන්ගේ වගේ පොඩි පින්තූර ගන්නවා නම් ඉතින් මේක තමයි කියන්නේ මේකේ කලර්ස් ගොඩක් වැඩි කරලා ලස්සනට අපිට පින්තූර හදලා දෙනවා. ඉතින් සිලෙක්ටිව් කලර්ස් කියන්නේ මේ මොඩ් එක තමයි. ඉතින් මේ මොඩ් එක මම පාවිච්චි කරන්නට කියන්නම්. මේක තමයි මම මේකේ තියෙන කැමති මොඩ් එක. අපි මෙතන මැද බටන් එක ගැබුවාම අපිට මොන කලරයක සිලෙක්ට් කරගන්න කියලා වැටෙනවා. මේ උඩ කලර්ස් තුනක් තියෙනවා. මේ කලර්ස් තුන තමයි ඉතින් මේ කලර්ස් තුනට අපි ඕන පාට දැම්මම තමයි අපිට ඕන පාට විතරක් සිලෙක්ට් වෙන්නේ. ඉතින් මම මේක දැන් පහ දාලා පෙන්වන්න ඔක්කොම. අපි දැන් මේ ඕගොල්ලන් පේනනි මෙතන මැද්දේ පොඩි කොටුවක් තියෙනවා. ඉතින් මේ මැද්දේ පොඩි කොටුව කහ පාට තියෙන තැනකට ක්ලික් කරලා අපි උඩ බටන් එක උඩ ප්‍රෙස් කරාම තමයි ඒ කහ පාටට වැටෙන්නේ මෙතන ඕගොල්ලන්ට පේනවා ඇති. ඉතින් ඊට පස්සේ ආයේ මේ 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 බොක්ස් දෙකත් අපි කහ පාට කරගන්න ඕනේ. එකට ගන්න අපි ආයේ මේ ස්ක්‍රෝල් එකෙන් එහා පැත්තේ එකට ගියාම අපිට ආයේ එන අර කොටුව සැබ්බිය ආයතනට අර කලර් එක දීලා ආයක කහ පාට දාගන්නවා. ඊට පස්සේ ඒ වගේ අනික් කොටුවටත් අපි කහ පාට දාගත්තාම අපිට සම්පූර්ණයෙන්ම කහ පාට විතරක් පෙනිලා අනික් ඔක්කොම පාටවල මේ වෙලාව යන ඕගලන්ට බලා ගන්න පුළුවන් මේ විදියට. ඉතින් ඒක තමයි ඉෆෙක්ට් මොඩ් එක. ඉතින් මේක ඉෆෙක්ට් මොඩ් එක ගැන තමයි අපි මේ විදියට කතා කරේ. ඉතින් මේක සෙන්සර් ගැන කිව්වොත් නම් මේක 24 මෙගාපික්සල් ලියමෝ සෙන්සර් එකක් තියෙන්නේ. ඒකෙන් ඔයාලන්ට 6000යි 4000 කියන මේ පික්සල් ඩෙන්සිටි එකෙන් ඔයාලට ෆොටෝස් ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේක වීඩියෝ රෙසලූෂන් එක ගැන කිව්වොත් එහෙම 1080p වීඩියෝ රෙසලූෂන් ගන්න පුළුවන් අපරේට ෆ්‍රේම්ස් 8ක් වෙනකම්. මේක කියන්නේ ඔයාලන්ට ඒ අපරේට ෆ්‍රේම්ස් 8 ගන්න ගන්න වීඩියෝ ක්ලිප් එක ඔයාලන්ට රෙසලූෂන් කරන්න පුළුවන් 60ක් කරගෙනකම්. ඉතින් මේ ඊළඟට බලමු මේකේ ෂූටින් මේ මෙනු එක කොහොමද කියලා. ඉතින් ගොඩක් සංකීර්ණ ෂූටින් මෙනු එකක් තමයි තියෙන්නේ. මේ තියෙන ප්ලේබැක් මෙනු එක. මේකේ තමයි ඔයගලන්ට ඔක්කොම සෙටින්ග්ස් හදාගන්න තියෙන්නේ. ඉමේජ් එකේ සෙටින්ග්ස්, එතකොට ඩොක් ප්‍රින්ටර් ඔක්කොම තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ තියෙන ෂූටින් මෙනු එක.
මේක තමයි ඔයගලන්ට කැමරා ඉමේජ් එකේ ක්වොලිටි එක කැමරාව එතකොට වයිට් බැලන්ස් ISO සෙටින් ලොง එක්ස්පෝෂර් සෙටින් කලර් බැලන්සින් ඔක්කොම හදාන්න තින්නේ මේකෙන්. ඉතින් මේකේ තව විශේෂම තියෙන ෆීචර් එකක් තමයි මේකේ තියෙන Wi-Fi mod එක. ඉතින් Wi-Fi mod එක කනෙක්ට් කරන්න අපි ඇප් එකට. ඉතින් ඇප් එක ටිකක් වෙනම ලොකු ඇප් එකක් මේ ලබයිට් 80ක විතර ලොකු ඇප් එකක් Play Store එකේ තියෙනවා. ඉතින් මේකට මේ ඇප් එක තමයි මේක ඩවුන්ලෝඩ් කරගෙන එතකොට මේකෙන් අපිට live view වෙනම බලන්න පුළුවන්, photos ගන්න පුළුවන්. ඒ කියන්නේ කැමරාවෙන් ඉන්ටර්නෙට් එකේ තියලා අපිට මේ තියෙන දුර බලා සින්නගෙන photos ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ලොග් ගොඩක් අඩ ගන්න පුළුවන් Wi-Fi. ඒ කියන්නේ මේක ඇප් එකේ ඇප් එක දාගත්තාම ඊට අමතරව ඉතින් මේකේ තව ලොකු ෆීචර් එකක් තමයි තියෙන්නේ එලියට අපිට ගන්න පුළුවන් මේකේ live view scene එක. කියන්නේ මෙතන ඔයගොල්ලන්ට පේනවාද port එක, මෙතන mic port එක, එතකොට AV output port එක. ඉතින් මේ AV output එකෙන් තමයි ගොඩක් වෙලාවට අපි live streaming වගේ දෙද්දි කියන්නේ Twitch එකට, කියන්නේ අපි මොකක් හරි Twitch account එකකට වගේ නැත්නම් YouTube වල හරි අපි live යද්දි එහෙම මේකෙන් තමයි අපි output එක ගන්න. ඉතින් output එක කරගෙන මේ මෙතනින් තමයි අපි output එක ගන්න. ඒකෙන් output එක කරගෙන තමයි අපි සම්පූර්ණයෙන් YouTube වලට වගේ දෙන්නේ. ඉතින් අතර මයික් අවුට්පුට් එක කියන්නේ ඉතින් වෙනම ඔයගලන්ට එක්ස්ටර්නල් මයික් එකක් ගන්න පුළුවන් 3.5 mm ජැක් එක මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ HDMI port එක. මේ HDMI port එක ගන්න පුළුවන් මේකේ අපි ෂූට් කරලා තියෙන වීඩියෝ. ගන්න අපි පොඩි මොකක් හරි පොඩි මියුසික් වීඩියෝ එකක් හන්ට පොඩි ෆිල්ම් එකක් කරනවා නම් අපිට SD card එක ගලවන්න ඕම නෑ. නැහැ මේ HDMI port එකෙන් අපිට ඒක රිවිව් එකක් බලන්න පුළුවන්. ඉතින් HDMI port එකේ ලොකු ක්වොලිටි එකකින් මේකේ අවුට්පුට් එක දෙනවා. කොහමද මේක ඇප් එක ගැන මම වෙනම වීඩියෝ එකක් ගන්නම්. මොකද ඇප් එක ටිකක් ලොකුයි. ඒ වගේම තව ඇප් එකේ තියෙන වැඩ ඇප් එකේ තියෙන වෙනම වැඩ දෙකක්. ඉතින් මේකේ තියෙන මොඩ් ටිකම ඇප් එකේ මේ තියෙන ඔක්කොම මොඩ් ටික අපිට ඇප්ෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් අය කැමරාව ගනිද්දී අහන දෙයක් තමයි මේකේ සෙන්සර් එක කොහමද මේකේ මෙගාපික්සල් ගානේ. ඉතින් මම කිව්වා මේක මෙගාපික්සල් 24ක මේ එකක් කියලා. බැටරි ලයිෆ් එක ගැන ගොඩක් කට්ටිය අහනවා. ඉතින් සාමාන්‍යයෙන් ඉවෙන්ට් එකක් කව කරද්දී කියන්නේ අපි සාමාන්‍ය නෝමල් දවසක් විතර ෆොටෝ ගන්න පුළුවන් අපිට. ඉතින් වීඩියෝ කරනවා නම් ගොඩක් වෙලාවට සාමාන්‍ය මගේ දැනුම හැටියට මේ කැමරාවෙන් පුළුවන් පයක් විතර වීඩියෝ කරන්න, පයක් එකමාරක් විතර. ඉතින් අපි බෑනම් බැටරි ක්ලිප් එකක් ගහලා තව බැටරි දෙයක් එක්ස්ටෙන්ඩ් කරලා වගේ ගත්තොත් එහෙනම් අපිට ටිකක් ලොකු ඉවෙන්ට් එකක් කව කරන්න පුළුවන්. ඉතින් ඒක ගැන මම පොඩි හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ මේ කැමරාව පොඩි අප්ග්‍රේඩ් එකක් මම කරනවා. මේකට ෆිල්ටර්ස් දාලා එතකොට මම මයික් එකක් ගහලා ඉතින් ඒ වීඩියෝ එකක් මම තව ඉස්සරහට ගේනවා. ඉතින් ඔයගොල්ලන්ට මම ආයෙත් කියන්නේ මේක අංගක ඉතින් පළයා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් මම ඒ ඔක්කොම දාන්නම්. ඉතින් තමයි ඉතින් මේක රිවිව් එක කියන්නේ තව ඔයගොල්ලන් දැනගන්න තව ගොඩක් දේවල් ඇති ඉතින් මේ කැමරාව ගැන. ඉතින් ඒ ඔක්කොම ඔයගොල්ලෝ පළයා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න මම ඒකට ඔක්කොම රිප්ලයි කරන්න. මොකද මම මේක පොඩ්ඩයි කිව්වේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ප්‍රශ්න වලට මම කයිලා උත්තර දෙන්න නැත්නම් මම විදිය කියන්න ඒ ප්‍රශ්න ඔක්කොම ගොඩ කරලා තව රිව් එකක් මේක මම ඇත්තට පොඩ්ඩයි කියවුනේ. මොකද මමත් මේ කරගෙන පොඩි කාලේ ඒක ඉඳන් දාන්න ටික තමයි මම මේ වෙද්දි කිව්වේ. ඉතින් අදට එහෙනම් වීඩියෝ එක එච්චරයි. මම ගොඩක් වීඩියෝ වගේ එන්න තියෙනවා. ඉතින් මේ කැමරාවයි අන්බොක්සින් විතරක් නෙමෙයි ඔයාලට මතක ඇති මම කලින් කයි ෆෙස්ටිවල් එකේ නවුන් ඉනෝස් එක කරා. එහෙනම් කයි ෆෙස්ටිවල් එකේදී ඉන්නේ ලබන පස්වෙනිදා. ඉතින් එදාට මම වීඩියෝ එකක් කරනවා අනිවාර්යෙන්. ඉතින් ඒ කවිසනාට ගොඩක් වීඩියෝ එන්න තියෙනවා. ඒ වගේ තව මේක අප්ඩේට් වීඩියෝ එක එන්න තියෙනවා. එතකොට තව මම මගේ වීඩියෝ එඩිට් කරන්න හැටි මොඩක් ඔයාලට කියලා දෙනවා. ඒ වගේ වීඩියෝ ගොඩක් තියෙනවා. මට සපෝට් එක දුන්නට. ඉතින් ආයි මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.